ලෝකේ බටහිරටත් වැඩි ඒ කියන්නේ යුරෝපාකරයේ රටවල්වලටත් වැඩි ලී කැටයම් නිර්මාණ බිහි වෙන්නේ බෙත්ලිහෙමේ ජෙරුසලමේ ශුද්ධ උදේසේ. ඒකට ඔවුන් භාවිත කරන්නේ ඔලිව් ලී. ඔලිව් ලීයෙන් කරපු හැම දෙයක්ම අද අපිට ශුද්ධ උදේසේට ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. ඒ නිර්මාණ ඉතාමත්ම ලස්සනයි. හැම නිර්මාණයක්ම අතින් කරන්නේ. ඒක බොහොම වැදගත් දෙයක්. රේමන් ප්‍රනාන්දු මහත්මයාගේ හැම නිර්මාණයක්ම එකින් එකට වෙනස්. ඒ වගේ අති විශේෂ තැලෙන්තුවක් අති විශේෂ දේව ආශිර්වාදයක් ලද කෙනෙක් හැටියටයි මා පෞද්ගලිකව මොරටුවේ රේමන් ප්‍රනාන්දු මහත්මයාව හඳුන්වා දෙන්නෙත් හඳුනා ගන්නෙත්. 1995 දී අපගේ ජාතික කාර්යාලයේ රැස්වීමකට කැඳවාගෙන ආවා අපේම තවත් සමාජිකෙක් මොරටුවේ රේමන් ප්‍රනාන්දු කියලා ලී කැටයම් ශිල්පී කලාකරුවෙක්. එතුමා බොහොම නිහඬ කෙනෙක්. නිහඬව සේවයක් කරන කෙනෙක්. පසු අවුරුද්දේ මට යන්න ලැබුණා මොරටු මෝදර ජුසේවාස් මුලින්දුන්ට කැප කරන ලද දේවස්ථානයේ මංගලෝත්සවයට. ඒ අවස්ථාවේදී නැවතත් වරක් මට රේමන් ප්‍රනාන්දු මහතා හමු වුණා. හිස් දෑතින් නෙවෙයි ලස්සන අඟල් 12ක ජුසේවාස් මුනිඳුන්ගේ ලී කැටයමින් කරන ලද එතුමන්ගේ දෑතින්ම කරන ලද ප්‍රතිමාවක් තිලිනයක් හැටියට දානය කරමින්. එදා තමයි මම දැනගත්තේ අපට මීට වඩා ලොකු දායකත්වයක් මේ කලා ශිල්පකරුවාණන්ගෙන් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. පහු කාලයකදී අම්පිටියේ අපගේ සිද්ධස්ථානය ජුසේවාස් සිද්ධස්ථානය හැටියට දෙල්සත්හල ආසර තිබෙනේ පැරණි දේවස්ථානයට ලස්සන සුරුවමක් කැටයම් කරලා දුන්න වීයෙන්. මට පුදුමාකාර ආසාවක් ඇති වෙනවා ඔහු කරන ප්‍රතිමාවල් දකිනකොට. නියපොතු පවා, ඇඟිලි පවා, ඇඟේ නහර පවා ඔහු මතු කරර පෙන්නනකොට ඔහුගේ බොහොම සිනාමුසු බුහුණෙන් බැහැපත් ලෙස කතාවක් වැඩිය කරන්නේ නෑ. නමුත් ප්‍රතිමාවට මුළු ගතින්ම මුළු සිතින්ම ඔහු ඒ දේ කරන්නට ඔහු පටන් ගන්න. කලාකාරයෙකුට ඔහු චිත්‍ර ශිල්පියෙක් වේවා, මූර්ති ශිල්පියෙක් වේවා, එහෙම නැත්නම් සිනමාකරුවෙක්, එහෙම නැත්නම් ගීත රචකයෙක්, කවිකරුවෙක් වේවා, කවුරු හරි වේවා, කලාකාරයාගේ තියෙන විශේෂත්වය තමයි දෙවියන් වහන්සේ මේ දීලා තියෙන තලෙන්තුව භාවිත කරලා, ඒ දේවානුභාවය අනුප්‍රාණය භාවිත කරලා මොකක් හරි දෙයක් අරගෙන, මූල ද්‍රව්‍යයක් අරගෙන පස්පිඩක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් මේ වතුර ස්වල්පයක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ගල් පරයක් වෙන්නට පුළුවන් අරගෙන සාමාන්‍ය මිනිසෙක් නොදකින ලස්සනක් ඒකේ දැකලා ඒ ලස්සන ඉස්මතු කරලා ලෝකයට තිලින කරන්න. පාපවහන්සේ අවස්ථාවේදී ඒ දේවමෑණියන්ගේ පුංචි මඩුමෑණියන්ගේ ලී සුරුවම තුරුල් කරගෙන හිටපු අන්දම අපගේ දැස්වලට අද වුණත් නැවිලා පේනවා. ඉතින් ඒක නිසා මම හිතන හැටියට ඒකත් ලොකු වරමක් මේ කැටයම් ශිල්පියාට. මම ගාක්ම සන්තෝෂ වෙනවා ඒ පාප් වහන්සේ එදා වේදිකාවේදී ශාල වේදිකාවේදී ලී සුරුවන් දෙකයි ඇත්ත වශයෙන්ම තිබුණේ. ඒ සුරුවන් දෙකම ආශිර්වාද කරේ අපේ සුද්ධහොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. මම ගියා එතුමාගේ නිවසට, ඒ කර්මාන්තය කරන ස්ථානයට. මට දැනගන්න ලැබුණා මේ විදිහට මේ මුහුණේ සිරියාව සුද්ධවන්ත භාවය, ඒ ධර්ම දූතයාණන්ගේ ආධ්‍යාත්මිකත්වය හුවා දක්වන්නට මේ කලාකරුවාණට හැකි වෙලා තියෙන්නේ ලොකු භක්තියකින් මේ ප්‍රතිමාව නෙලන්නට තමන් දායක වෙලා තියෙන්නේ. අපේ දෙවන්වහන්සේ තුළ ජීවත් වෙනකොට අපිව යහපත් කරනවා, අපේ ක්‍රියාපලිය ශක්තිමත් කරනවා. උන්වහන්සේ අපේට දුන්නා වූ ඒ
කැඳවීම අපිට අපිට උන්වහන්සේට කරන්න බැරි වැඩක් නෑ. අත්තිරිය දෙව්මැදුරේ ශුද්ධෝ ත්‍රීත්වයේ දෙව්මැදුරේ ඉස්සලාම ශ්‍රී ලංකාවේ අප ස්වාමි දූගේ ඒ ප්‍රතිමාව අපි ආශිර්වාද කරලා ස්ථාපිත කළා ඒ දෙව්මැදුරේ. ඒ දෙව්මැදුරට ආපු පළමු ප්‍රතිමාව ඒක. ඒ දෙව්මැදුරට පුදුම කතෝලික අනන්‍යතාවයක් එන්නට පටන් ගත්තා. ඊළඟට විශාලම කාර්යවේ හැටියට මා හඳුනාගන්නේ අත්තිරිය ශුද්ධෝ ත්‍රීත්වයේ දෙව්මැදුරේ කුරුසියට නෙලපු කුරුස ප්‍රතිමාව ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව. ඒක අඩි 5ක් පමණ විශාලයි. ඊටාම ජීවමාන ප්‍රතිමාවක්. මං හිතන්නේ ඒක නිරාවරණය කරපු දවසේ එතනට ආපු ඒ අපේ විශ්වාසිකයෝ කිව්වා පියාණෙනි දැන් පල්ලිය ඇත්තටම දෙවියන් වහන්සේගේ ජීවමාන ගෘහයක් වගේ පේනවා. උන්වහන්සේ ඒ තරම් ජීවමානයි කියලා. ඊළඟට අපි ජුසේවා සාන්ත ජුසේවාස් මුනිතුමාගේ ප්‍රතිමාව නෙලන්නට පටන් ගත්තා. අපි දන්නවා 2015 වසරේ ජනවාරි මාසේ 14 වෙනිදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලංකාවට පැමිණීමත් සමග සාන්ත ජුසේවාස් මුනිතුමන්ගේ සාන්තුවරය ඒ දිව්‍ය පූජාව පැවැත්වුවා අති උත්කර්ෂවත් අන්දමින් ගාලු මෝදර පිටියේදී. ඒ හා සමගාමීව අපි මේ ප්‍රතිමාව ස්ථාපනය කළා ශුද්ධෝ ත්‍රීත්වයේ දෙව්මැදුරේදී. ඒ විතරක් නෙමෙයි, ඒ අවස්ථාවේදී ඒ දිව්‍ය පූජාව සංවිධානය කරපු ප්‍රධාන සම්බන්ධීකරණ පීතුමා හෙටිට මට අවස්ථාව ලැබුණා රේමන් ප්‍රනාන්දු මහත්මයා නෙලපු ශ්‍රී ලංකාවේ අප ස්වාමි දූගේ ප්‍රතිමාව ගෙනියන්න ගාලු මෝදර පිටියට ගෙනියලා ඒ ප්‍රතිමාව තමයි අපි තිබ්බේ ගාලු මෝදර පිටියේ ඒ දිව්‍ය පූජාව පවත්වපු පීඨකේ. ශුද්ධෝත්තම පීතුමා ඒකට සුවඳුදුම් අල්ලනවා. බොහෝම ගරු ගහම්බීරව දිව්‍ය පූජාව ආරම්භයේදී. ඉතින් ක්‍රමයෙන් එතුමන්ගේ මේ කලා ශිල්පය පිළිබඳව කුසලතාවය, දක්ෂතාවය, හැකියාව ටිකින් ටික ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. එම නිසා දේවස්ථාන කීපයකම, විශේෂයෙන්ම කොළඹ අගරත්ගුරු පදවිය දේවස්ථාන කීපයකම සුද්ධ කුරුසියන්, කුරුසිය ප්‍රතිමාවන්, ඒ වගේම සුද්ධවන්තයන්ගේ විශේෂ මුනිදුන්ගේ නොයෙකුත් සුද්ධවන්තයන්ගේ ප්‍රතිමාවන් නෙලීමට එතුමාට අවස්ථාව ලැබුණා. මේ අතරතුරේදී තමයි අපිට මහා දේව වරමක් හැටියට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලංකාවට එන බවත්, ඒ අවස්ථාවේදී අපගේ දීර්ඝ කාලයක් ඉඳලම බලාපොරොත්තුව තිබුණු දැකපු සිහිනය එනම් ජුසේවාස් මුනිඳුන් සුද්ධවන්ත භාවයට ඔසවීමේ මහඟු දිව්‍ය පූජා යාගය එතුමන් සිදු කරනවා කියලා අපිට දැනගන්නට ලැබුණේ. අන්න ඒ උත්සවයට මම රේමන් මහතාගෙන් මේ කලාකරුවාගෙන් ලොකු ඉල්ලීමක් කළා. ඔබතුමනාටයි මේ කාර්යභාරය මම පවරන්නේ. එනම් ඒ උතුම් උත්සවයට පාප් වහන්සේ ඉදිරියේ අපි විවෘත කරන සුද්ධවන්තයෙක් බවට ප්‍රකාශ කිරීමෙන් පස්සේ අපි විවෘත කරන ඒ ප්‍රතිමාව, ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාව ලී කැටයම් වලින් නිර්මාණය කිරීම ඔබගේ ඔබට භාරය කියලා. ඉතාමත්ම සතුටින් මේ භාර ගත්තා. මට සහාය දෙන්න මම අපේ මගේ භාර්යාව ශ්‍රියන්තිටත්, ඒ වගේ මගේ මට දුවවරු 3 දෙනෙක් ඉන්නේ. ඒගොල්ලන් ඒ විවාහ ජීවිතයටපත් වෙලා මම ඉන්නේ බාල දුවත් එක්ක. මගේ ලොකු දුව සිඟිති
දෙවෙනි දුව රුවන්ගේ පොඩි දුව රනීෂා මට මුණුපුරු මිනිපිරියන් නම දෙනෙක් ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒගොල්ලන් එක්ක ජීවත් වෙනකොට මට මොන සතුටක්ද දැනෙන්නේ සීයා කියලා කිව්වම අපිට කොච්චර සන්තෝෂද. මා රේමන් ප්‍රනාන්දු මහත්මයාගේ මේ ලී කැටයම් ප්‍රතිමා ගොඩාක් අගය කරන්නේ ඒවල තියෙන කලාත්මක භාවය නිසාමම නෙමෙයි. මේකේ තියෙන යාඥාමය අත්දැකීම නිසා. ඇත්ත වශයෙන් මම ඉස්සලාම ස්තුති කරන්න ඕන අපේ මහත්තුම දයන් වහන්සේට. ඒ හැම අවස්ථාවකදීම මට කිව්වේ පියාණෙනි මම යාඥා කරනවා. මේ යාඥාව තුළ තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එහිඳ අවසාන ප්‍රතිඵලය ඇත්තටම රේමන් ප්‍රනාන්දු මහත්මයාගේද එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ඔහුගේ මනස ඔහුගේ කල්පනාව ඔහුගේ කලාත්මක හැකියාව ඔහුගේ දෑත ඔහුගේ මිටිය ඔහුගේ කපන කටුව දෙවියන් වහන්සේගේ දෑතට අරගෙන ඒක උන්වහන්සේට ඕන විදියට හසුරවලා උන්වහන්සේගේම නිර්මාණයක් කරනවාද කියන එක කියන්නට අමාරුයි. සුද්ධ වූ ජුසේවාස්තුමාට කැප වූ මෙම අලංකාර දෙව් මැදුරට පළමුවෙන්ම වාර්ෂික මංගල්‍යයට අපිට ප්‍රතිමාවක් අවශ්‍ය වුණා ලීයෙන් කරන ලද. එවකට මී සම්පතිව සිටි වූ ගරු ඇන්ඩ්‍රු ඩිඩෝන් පියතුමාගේ මූලිකත්වයෙන් මඟ පෙන්වීමෙන් මාගේ මූලිකත්වයත් ගෙන ඔහුගෙන් මං ඉල්ලා සිටියා පියතුමනි අපිට ලීයෙන් ප්‍රතිමාවක් ලබා ගන්නට. ඒ ආකාරයෙන් ඔහුගෙන් අවසරලත් මම මේ රේමන් මහතාව සොයාගෙන ගියා මිතුරෙකුගේ මාර්ගයෙන්. එවිට ඔහු එක හඬින්ම බොහොම කැමැත්තෙන් ඒ ප්‍රතිමාව නෙලන්නට ඔහු බාරගත්තා. රේමන් ප්‍රනාන්දු මහත්මයාගේත් හැම නිර්මාණයක්ම එකින් එකට වෙනස්. ඒක හැම දෙයක්ම මේ දෙවියන් වහන්සේගේ මහිතනේ ආත්මානුභාවයේ මේ අනුප්‍රාණය තුළ විශේෂ නිර්මාණයක් බවට පත් වෙන්නේ ඒකයි. මෙය රේමන් මහතාගෙන් නිම වුණු පළවෙනි ජුසේවාස් ප්‍රතිමාව. ඒට මේ පින්තූරයේ ආකාරයටයි ඒ අත් තියෙන ආකාරයටයි ඒ පුරුෂ ප්‍රතිමාව අල්ලගෙන ඉන්න ආකාරයටයි ඔහු එය නෙළුවේ. පාප වහන්සේ මඩු දේවස්ථානයටත් ගියා. යුද්ධයෙන් අවතැන් වූ යුද්ධයෙන් දුක් විඳපු ජනතාව හමුවන්නට අපි හැමදෙනාම පුදුමයට පත් කරවමින් එහිදී පාප වහන්සේට තිළිණයක් හැටියට දානය කළ මඩුමෑණියන්ගේ පුංචි ප්‍රතිමාවත් මේ මොරටුවේ රේමන් ප්‍රනාන්දු ලී කැටයම් ශිල්පයෙන් අති දක්ෂ කලාකරුවාණන්ගේ ප්‍රතිමූර්තියක්. කලාකරුවෙක් කියලා කියන්නේ මේ ලී කොටයක් ගත්තහම එනතන් ගල් කුළුණක් ගල් කුටියක් ගත්තහම මේකේ ඇතුලේ හැංගිලා තියෙන මේ දේව රූපය මේ මනුස්ස රූපය මේ ලස්සන ඉස්සලාම තමන්ගේ හදවතේ නිර්මාණය කරගන්න පුළුවන් පුද්ගලයා. මං හිතන්නේ මොරටුවේ රේමන් ප්‍රනාන්දු මහත්මයා ඒ වගේ කෙනෙක්. මට මතකයි අර ශ්‍රී ලංකාවේ අප ස්වාමිදූගේ ප්‍රතිමාව නෙලන්නේ කියලා ඉස්ලාම කලේ ගිහිල්ලා ඒ කොටේ අරගන්න එක අරගෙන කිව්වා පියාණෙනි මට හරියටම වැඩේට අවශ්‍ය කරන දේ හම්බ වුණා. ඒ කියන්නේ ඒ ලී කොටේ දැක්කහම ඒ ලී කොටේ තුල ඒ නිර්මාණය දකින්නට පුළුවන් වෙනවා. මඩුපල්ලියේ තියෙනවා සුද්ධෝත්‍රීත්වයේ පල්ලියේ තියෙනවා අත්තිඩියේ. එතකොට තිඹිරිගස්සේ ආයේ සාන්ත තෙරේසා දේව මැදිරිගේ තිබෙනවා. මන්නාරමේ රදගුරු පදවියේ මන්නාරමේ තිබෙනවා. මේ වගේ සෑම තැනකම තිබෙනවා ඔහුගේ ප්‍රතිමාවන්. කලාකාරයෙක් ගත්තාම කලාකාරයෙකුට පුළුවන් වෙන්නට ඕනේ යම් කිසි දෙයක් දිහා බලලා ඒ දේ හැංගිලා තියෙන අර්ථය ඉස්මතු කරන්න. එනිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ අපිට ඉන්න ඉතාමත්ම දක්ෂම කලාකාරයා. උන්වහන්සේගේ හොඳම නිර්මාණය තමයි මිනිසා.
එනිසා තමයි උත්පත්ති කතාවේ කියන්නේ උන්වහන්සේ මිනිසාව මවන්නේ දෙවියන්ගේම සමානකමට තමන්ගේම ස්වරූපයට සමානත්වයට මවනවා කියලා උත්පත්ති කතාවේ පළවෙනි පරිච්ඡේදයේම කියනවා. ඒ තරම් උසස් නිර්මාණයක් මිනිසා බලන්න මිනිසාගේ මේ හැඩරුව මේ මිනිසාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම අපිට හිතා ගන්නට බෑ කවුද මේක නිර්මාණය කළේ. ඒ තරම් මේක උසස් මේක කලාත්මකයි. මේකේ තියෙන සමමිතික භාවය සමතුලිත භාවය කලාත්මක භාවය කොහෙත්ම අපිට හිතා ගන්නට බෑ මිනිස්සෙක් නිර්මාණය කරපු එකක් කියලා. එතකොට මේක කවුද හොයාගත්තේ? දෙවියන් වහන්සේ. ඒක තමයි මැවිල්ල. දෙවියන් වහන්සේ මේ මැටි පිඩක් අරගෙන කිසිම හැඩයක් නැති දෙයක් අරගෙන ඒකේ නිර්මාණයක් කරනවා. කවදාවත් කාටවත් පරදවන්නට බැරි නිර්මාණයක් ඒක. මම ඉතාමත්ම සන්තෝෂයට පත් වෙනවා යම් කිසි විදිහකින් හෝ මේ කලාකරුවානන්ට මොරටුවේ රේමන්ඩ් ප්‍රනාන්දු මහතානන්ට දැනටම ප්‍රතිමාවන් 115ක් පමණ ලංකාවේ නොයෙක් තැන්වල දේවස්ථානවල තබා තිබෙනවා බොහෝ දෙනා අගය කරනවා. ඔහු කළා වූ ඒ කෘතීන් ප්‍රමාණය අති විශාලයි. මම මේ සෑම ප්‍රතිමාවක්ම නෙලන විට ඔහු ළඟ සිටියා. විශේෂයෙන් මේ වගේ තැනැත්තෙක් හමුවීම පිළිබඳවත් එතුමාට දෙවියන් වහන්සේ දී ඇති කුසලතාවන් දක්ෂතාවන් දැකගන්නට ලැබීමත් විශේෂයෙන්ම හොඳ භක්තිමත් කතෝලිකයෙක් හැටියට එතුමන් ජුසේවාස මුනිඳුන් ගැන පමණක් නෙවෙයි ශ්‍රී ලංකා අප රාජේශ්වරිය වන දේව මෑණියන්ගේ සුරුවමකුත්තේ අවස්ථාවේදී දිව්‍ය පූජා වේලේදී පූජාසනයේ අසල තිබුණා. ඉතින් ඒ වගේ වරම්ලත් තැනැත්තෙක් කියලා මට කියන්න පුළුවනි. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ අපේ තියෙන මම අන්තිම වශයෙන්ුත් කියන්නේ අපි දෙවියන් වහන්සේ අපිත් සමග නම් අපිත් දෙවියන් වහන්සේ සමග නම් ඒ සම්බන්ධය තුළ ඇතිවෙන්නා වූ මම තව දුරටත් තමන්ගේ මේ සේවාව දෙවියන් වහන්සේට සහ දේව ජනතාවට ඉටු කරලන්නට පරම ප්‍රසාද මහඟු වරම් රාශියක් ලැබේවායි කියා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේ අපි දන්නවා බයිබලයේ ඉස්ලාම ජීවන වෘක්ෂයක් මවනවා. අපි දන්නවා බයිබලයේ උත්පත්ති කතා ඒ වගේ ගස් දෙකක් ගැන කතා කරනවා. හොඳ නරක අවබෝධ කරගැනීමේ වෘක්ෂය සහ ජීවන වෘක්ෂය කියලා. එහෙනම් මේ ගහ කියන දෙයට ලීයට දෙවියන් වහන්සේ මැවිල්ලේ දෙන්නේ අති උත්තරීතර ස්ථානයක්. මේ ගස් දෙක මැද්දේ තව ගහක් තියෙනවා. ඒ තමයි කුරුස ගහ. අපි දන්නවා මහසිකුරාදා අපි මේ කුරුස ප්‍රතිමාව නිරාවරණය කරද්දී කියන ලස්සන වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය කියන්නේ ඇත්තටම ප්‍රතිමාව ගැන නෙමෙයි. ඒ වගන්තිය කියන්නේ කුරුස ලීය ගැන. ලතින් භාෂාවෙන් කියනවා එච්චේ ලින්යුම් ක්‍රූචිස් කියලා. ලින්යුම් කියන්නේ ලතින් භාෂාවෙන් කුරුස කඳට නැත්නම් මේ ලීයට. මං හිතන්නේ දෙවියන් වහන්සේ ඒ නිසා මේ ශුද්ධ බයිබලය තුල ගහට සහ ගහක ලීයට දීලා තියෙන්නේ පුදුමාකාර දේවානුභවයක් අර්ථයක් ගැඹුරු අර්ථයක්. ඒක ඇතුලේ තියෙන්නේ නැති වෙච්ච පණ ඇති කරන දේව ස්වභාවය නිසා තමයි අර පළවෙනි හොඳ නරක අවබෝධ කර ගැනීමේ ගසෙන් අනුභව කළ ඒ ආදි මව්පියෝ මැරුණා. ඒ මැරිච්ච ආදි මව්පියන්ට ඒ වගේම ගහකින් සමිඳානන් වහන්සේ ආයේ පණ දෙනවා. ඒ දෙමාපියන්ට විතරක් නෙමෙයි මුළු මිනිස් සංහතියටම පණ දෙන්නේ ඒ කුරුස බඳට ඇන ගැහිලා. අවසානයේදී උත්නේ එළිදරව්ව සාහිත්‍යයේදී අපිට කියන ඒ ජීවන වෘක්ෂ ධාමයේම සදාතනිකව ඵලභරිත වෙන්නේ අන්නේ ආශිර්වාදය නිසා. එනිසා ලීයෙන් කැටයම් කරන අය මං හිතන්නේ හරිම ආශිර්වාද ලත් අය. මොරටුවේ රේමන්ඩ් ප්‍රනාන්දු මහත්මයාගේ මේ ජීවිත කතාවේ මං හිතන්නේ ගැඹුරු අර්ථය ලස්සන සංකේතාත්මක භාවයේ තියෙන එතන. ඔහුත් බැඳිලා ඉන්නවා දෙවියන් වහන්සේ නිර්මාණය කරපු මේ ජීවන වෘක්ෂයට. එන මගේ ප්‍රාර්ථනේ මගේ ආඥාව තව තවත් ලස්සන නිර්මාණ ඔහු අතින් බිහි වේවා. දෙවියන් වහන්සේ කළ මේ වෘක්ෂය නම් මහා නිර්මාණයට ඔහුට යම්කිසි විදියකින් දායකත්වයක් දක්වලා තව තවත් උන්වහන්සේගේ මැවිල්ල ලස්සන කරන්න අර හැංගිච්ච ලස්සන ඉස්මතු කරන්නට ඔහුට දේවාශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජේසු පිහිටයි.